රුවනි විසිතුන්වන වයේ පසුනත් ඇයට ඒ වයසේ සිටින අනෙක් තරුණයන් මෙන් කෙළි දෙලෙන් නිදහසේ කාලය ගත කරන්නට ඉඩක් නොමති වුණේ ඇය උපතින්ම දුප්පත් තරුණයක් වූ නිසයි. ඇගේ පියා ඇය කුඩා කාලයේදීම මිය යන්නේ ඇගේ මව සහ ඇය තනිකර ගමයි. ඇයත් කුඩා කල සිටම මවට මුදල් උපයන්න උපකාර කළා. ඔවුන්ගේ නිවසේ සිටින එළුවන් කුකුලන් වැනි සතුන් ඇය බලාගත්තේ ඉතාමත් ආදරෙන්. ඔවුන්ගේ කිරි බිත්තර විකුණා ඔවුන් ජීවිතය ගැටගහගත්තත් රුවනිත් මවත් ඒ සතුන්ට බොහෝ ආදරයෙන් සැලකුවා. දින සති ගෙවී යන්නේ රුවනිගේ මවට විවිධ ආකාරයේ අසනීප ආදිය සෑදෙමින්. ඇයට තවත් මුදල් හම්බ කරන්න අපහසු වීම නිසා රුවනිට බවුලේ බර කරට ගන්නට සිදුවෙනවා. නිසි අධ්‍යාපනයක්ද නොවූ රුවනිට රැකියාවක් කිරීමටද නොහැකි වුණා. අවසානයේ ඒ රැකියාව ලෙස තෝරාගන්නේ සෞදි අරාබියේ නිවසක ගෘහ සේවයයි. ඇයට ඉක්මනින්ම හොඳ මුදලක් උපයාගත හැකි හොඳම මාර්ගයක් වූ නිසා ඇය ගෘහ සේවිකාවක් ලෙස එලෙසින් සෞදි අරාබියට පිටත්වන්නේ අවුරුදු දෙකක කාල සීමාවකටයි. මව නොමැතිව නොදන්නා රටක ජීවත් වීම කොතරම් අපහසු වුණත් ඇය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මවට හොඳින් සැලකීමේ අරමුණින් එය ඉවසා දරා ගන්නවා. ඇය සේවයට ආනිවසේ හා පුතා සැර පරුෂ පුද්ගලයෙක් වූ අතර ඇය ඔහුගේ මූණ බලන්නත් බිය වුණා. ඇය සේවයට පැමිණ දින කීපයක් ගත වුණේ ඇය සේවය කළ නිවසේ ආගමික උත්සවයකට ඇය කාර්යබහුල වෙමින්. එම ආගමික උත්සවය ගැන රුවනිට කිසිදු අවබෝධයක් නොවුණේ ඇයට තවමත් අරාබි බස හරියට හැසිරවීමට නොහැකි නිසයි. එම ආගමික උත්සවය දිනේ උදා වුණා. එම නිවසියෝ ලහි ලහියේ ලෑස්ති වන ලෙස රුවනි බලා සිටි අතර ඇය දකින්නේ එළුවෙකු නිවසට ගෙන ඇති ආකාරයයි. දුටු විගසම ඇයට තම නිවසේ සිටි සතුන් මතක් වී ඇයගේ දෑස් තෙමී යන්නේ ඔවුන් නොමැතිව ගත කරන කාලය බොහෝ පාළු බැවිනි. නමුත් ඇය නොසිතූ ලෙස ඔවුන්ගේ ආගමික උත්සවය ආරම්භ වන්නේ එම එළුවාට පහර දෙමින් එම සතා මරා දැමීමට සැරසෙමින්. තමහා පුතාගේ කුරිරු බව එතරම් කියා රෝණි දකින්නේ එදිනයි. ඇයගේ පපුව පැලී යන්නාක්සේ දැනුනේ එම සතාගේ විලාපයේ ඇසීමත් සමගයි. ඇයට සිතන්නටවත් ඉඩක් නොදී ඇය හාම් පුතා ඉදිරියට ගොස් කෑගසා හඬන්නේ එම සතා මරා නොදමන ලෙසයි. එවිට ඔහු ඇය තල්ලු කර දමා ඇය ඉදිරියේම එම එළුවා මරා දමන්නේ ඉතා කුරිරු ලෙසයි. රුවනි බොහෝ වේදනාවෙන් හඬා වැටෙන අතර ඇයට නිවසේ ස්වාමී දිනිය පහත් ආකාරයෙන් එවිට බැන වදිනවා. ඇයට සිතට දැනුනේ විශාල කලකිරීමක්. එය දෙගුණ තෙගුණ වුණේ ඇගේ එදින කෑමට එම එළුවාගේ මස් ඇයට පිළියෙල කිරීමට වූ නිසයි. ඇයට එම දුක වාවා ගත නොහැකිව ඇය තීරණය කරන්නේ මෙවැනි කුරිරු මිනිසුන් ළඟ රැකියාව තවදුරටත් නොකරන ලෙසයි. ඒ අනුව ඇය පැමිණි රැකියා නියෝජිතයාගේ මාර්ගයෙන් ඇය නැවත ලංකාවට පැමිණෙන්නේ නැවත කිසිදු දිනක එවන් මිනිසුන් ළඟ රැකියාවට නොයන බවට තීරණය කරමින්. කෙතරම් කල් ගත වුණත් ඇයට එම සිදුවීම සිතෙන් අමතක කළ නොහැකි වුණේ එය සිතට තදින්ම කාවැදී තිබූ නිසයි.